ආර්ථිකය තමයි අන්තිමට ජනතාවට බරක් ඇතිවෙනවද නැතිවෙනවද ගැන බග කියන්න අවශ්‍ය වන්නේ. අපි පේනවා මෙවැනි කටයුතු තුළින් ප්‍රථමයෙන්ම ඇතිවල තියෙන ලොකුම ප්‍රශ්න තමයි අස්ථාවර භාවය. අස්ථාවර භාවය ඇතිවීම තුළින් රටේ ආර්ථිකයේ ණය ගැනීමේ ස්වරූපයෙන් එක පාට ගන්න පුළුවන් හැකියාව වැඩි වෙලා තියෙනවා. මං කිව්වා වගේ උදේ 105.35ක පොලි ප්‍රතිශතයක් තිබ්බේක මේක වුණ අවස්ථාවේ පෑ 24න් මේක 109.85කට වැඩි වුණා. ඒ කියන්නේ 100ක් වැඩි වුණා. කවුද ඒක අන්තිමට ගෙවන්න තියෙන්නේ? අහිංසක ජනතාව. ඒ වගේම තමයි රුපියල කිසිම අරමුණක් නැතුව කටයුතු කරනකොට ඒක අවප්‍රමාණී වුණා. දවස් දෙකකින් රුපියල් 350කින් රුපියල් 4කින් අවප්‍රමාණී වුණා. මේ හැම අවස්ථාවෙදිම මම කියලා තියෙන්නේ රුපියලක් අවප්‍රමාණී වීම බිලියන් 40ක් රටේ සමස්ත අයවැයට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මේ වගේ කිසිසේත් වගකීමක් නැතුව කටයුතු කරනකොට ඒකේ ප්‍රතිවිපාක දරන්න තියෙන්නේ සමස්ත ආර්ථිකයට අන්තිමට ජනතාව. උද්දමනය එයා කාර්යම වැඩි වීගෙන යනවා. ඊට වැඩිය බරපතල හානි තමයි අපේ බොන්ඩ් මාකට් එකේ සහ කොටස් වෙළඳ පොලේ තියෙන කැපිටල් අවුට් ෆ්ලයිට් එක. ඒ කියන්නේ මේ රටේ විශ්වාසයක් නැති වීගෙන යනකොට මේ රටින් පිටරටට මුදල් ඇදගෑම තමයි ඇති වෙලා තියෙන්නේ. දැන් මේක තියෙන්නේ මේ රටේ ප්‍රශ්න ඇතිවීමක් විතරක් නෙමෙයි සමස්ත ලෝකෙම ප්‍රශ්නයක් ඇතිවලා තිබ්බ කියන එක මම හිතන්නේ මේ මාස 3-4 අහලා තිබ්බා. ඒකත් එක්ක මේක ඇති වුණාම පුංචි ලංකාව සම්පූර්ණයෙන්ම ඒ සිතීමේ ඈත් වෙන එක තමයි මේ අවස්ථාවේදී ඇතිවලා තියෙන්නේ. දැන් මුදල් අමාත්‍යාංශයේ ව්‍යාජ වශයෙන් බාරගත් ආණ්ඩුවේ කටයුතු කරගෙන යනකොට පළවෙනි දවස් 2-3 තුළ යම් වරප්‍රසාද දුන්නා. දැන් මේකේ රටේ සමස්ත ආර්ථික ආදායම අඩු වීගෙන යන අවස්ථාවේදී මෙවැනි ආදායම තවත් අඩු කිරීම කොහොමද දරා ගන්න පුළුවන්? අද අයවැය හිඟය 104.9කට තියෙන අවස්ථාවේදී මේ එකතු වීම අඩු ගාණි 105.5කට විතර වැඩි වෙනවා. ඒතකොට මේ සම්බන්ධයෙන් කොයි ආකාරයෙන්ද ආදායම එකතු කරන්න පටන් ගන්න? ජාත්‍යන්තර මූල අරමුදල මේ සම්බන්ධයෙන් රතු නෝටිස් එකක් දීලා තියෙනවා. මේ සුද්ධෝ කියන එක කරන්න ඕනේ නැහැ කියලා මම එදත් කිව්වා. නමුත් මේ අය යම් විදිය වැඩ කටයුතු කරගෙන යනකොට ඒක එකපාරට නැවතුහම ඒකේ ප්‍රතිවිපාක මම හිතන්නේ ලේසි කාර්යභාරයක් නොවේ. දැනට ජපානයත් ඇමරිකාවත් තමලා මේ රටට දෙන්න තිබ්බ ප්‍රධාන නවත්තල තියෙනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ උල්ලංඝනය කිරීමක් තියෙන නිසා, ව්‍යවස්ථාව ඕනේ කමින් උල්ලංඝනය කිරීමක් තියෙන නිසා ඒක දරා ගන්න බැරි නිසා තමයි ඒක නවත්තලා තියෙන්නේ. ලෝක බැංකුවයි ආසියානු සම්වර්ධන බැංකුව තමයි අපට 2015 අපි විශ්වාසය ඇති කළ වැඩියෙන්ම ණය දෙන්න පටන් ගත්ත දේ. එතනින් ණය ලැබෙනවා කියන්නේ 101.2% අතර ප්‍රමාණය. ඉතින් ඒ ණයත් නැවතුනවා කිව්වහම අපි නැවත වාණිජ ණය ගන්න එකට තමයි තල්ලු වෙන්නේ. දැන් මේක තමයි 2015 වෙනකම් එතන ප්‍රමුඛත්වයට අනුව කටයුතු වුණේ. දැන් මේක නවත්තන්න තමයි අපි කටයුතු කරේ. දැන් ඒක නැවත ඉබේම ප්‍රජාතන්ත්‍රවාදී නිසා ඒව නැවතිලා තියෙනවා. ඉතින් මම මේකෙන් පෙන්වන්න හදන්නේ මේකේ බර අන්තිමට අදින්න තියෙන්නේ අහිංසක ජනතාවට.